මට අද ලොකු අකරතැබ්බයක් වුණා. ඒකෙදි මම වෙච්ච අසරණභාවය සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මට ඒ වෙච්ච කරදරේ මට කිව යුතුව තිබුණා සහ එතුමගෙන් මට ඒකට ලැබෙන උත්තරේ මොකක්ද කියලා මට දැනගන්න ඕනේ. ඉන්දේ මම අද මේ ප්‍රෙස් එක මේ විදිහට තියන්න කියලා කිව්වේ. අද මම පැතිවරණ කොමසාරිස් කාර්යාලයට යන්න මේ ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්නකොට පාලම යට ඉන්නකොට දැන් ඇත්තටම එක වාහනයක්වත් මේ හෙල්ලෙන්නේවත් නැහැ. එතන හිටියා උසස් පොලිස් නිලධාරීන් මහතුරු කීප දෙනෙක්. මම ඔවුන්ව මේ දැක්කම දන්නව මිසක් නමින් දන්නේ නැහැ. මම මගේ MST නිලධාරි එක්කෙනයි ඇවිල්ලා හිටියේ. ඌට කිව්වා ගිහින් අහන්න මේ පාරෙන්, ඒ කියන්නේ අපිට ඔය වහලා තියෙන පාරේ නැතු වෙන පාරක් තියෙනවද ඉක්මනින් යා හැකි, නැත්නම් අපිට යා යුතු මාර්ගය මොකද්ද කියලා අහන්න කියලා. ඉතින් අපේ MST එක්කෙනා එතනට ගිහින් මොකද කිව්වේ කියන එක මම දන්නේ නැහැ. ඔහු කිව්වා මේ ඔබතුමියට මේ එතනට අරන් යන්නම් කියලා, පොලිස් බයික් එකක් එකකින් එතනට අරන් යන්නම් කියලා කිව්වා කියලා. ඉතින් මම කෝ කමක් නැද්ද කියලා, මම එහෙනම් ඒගොල්ලන් අරන් යනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා මාත් වාහනේ නැගලා ඔහොම යනකොට ඒ පොලිස් බයික් කිරිම නිලධාරීන් දෙදෙනා දැන් මාව ලොකු පිරිසක් ඉන්න තැනකට ඈත ඉඳන් දැන් මට පේනවා ලොකු සෙනගක් ඉන්නවා. මම ආව අරන් ගිහිල්ලා ඒගොල්ලෝ හැම හරවගෙන ගියා. එතනින් එහාට සෙනග පිරීලා හෙල්ලෙන්නවත් නැහැ අපේ වාහන. අපේ වාහන විතරයි තිබ්බේ. එක මේ මේ වාහන මේ නවත්තලා මේ කියන්නේ සෙනගට යන්න බැරි වෙන විදිහට බැරිකේඩ් එකක් දාලා තිබ්බා. මම බලනකොට ඔක්කොම පොහොට්ටි උදවිය. ඉතින් ඊට පස්සේ මම මගේ වාහනේ ලවන පුද්ගලයා ලිව්වා පිටිපස්සට ගන්න. මොකද මේගොල්ලෝ අනිවාර්යෙන් මාව දැක ගමන් එක්ක කෑ ගහයි. මොකද මේ මේ උදවිය ගැටි දාන්න නිසා ගන්න කිව්වම ඒත් මගේ MST එකේ නිලධාරියා නෑ නෑ අවශ්‍ය නැහැ, මම ඒ බැරිකේඩ් එක අපි බලමු අරින්න පුළුවන්ද කියලා ඔහු බැහැලා ඒක අරින්න උත්සාහ කරම අරගන්නත් පුළුවන් වුණා. එතනදී මම මාත් එක්ක එකට පළාත් සභාව හිටපු මන්ත්‍රීවරුත් හිටියා. කියන්නේ මේ 2014 පළාත් සභාවට තේරිච්ච පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් හිටියා. ඉතින් දැන් ඔහොම ඇතුළට ගියාම ඔවුන් එකපාරට මාව දැකලා ආයෙ උඩටම කුලප් වුණා. ඒ කියන්නේ එකක් ඔවුන්ට මම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක් වීමත් ඔවුන්ට මාත් එක්ක ඒ විශේෂයෙන්ම මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන මාධ්‍යවල සහ ඉන් පිටදී කියන ඇත්ත නිසා ඔවුන් ගොඩක් තරහින් තමයි මාත් එක්ක ඉන්නවා ඇති. මාව දැක ගමන් හැමෝම කෑ ගහගෙන, ඒ කියන්නේ තව ටිකක් එහෙම ගියා නම් ඇත්තරම මගේ ජීවිතය ගැන සහ මගේ විශේෂයෙන් මට මොකක් හරි ගල්පාරක් හරි වදිනවා. මං ඊළඟට බැස්සා. මොකද මට එතන හිටපු නිලධාරියෙක්ව මෙතනින් යන්න දෙන්නේ පාස් එකක් නැතුව කියලා මට බහින්න කිව්වා. මම බැස්සම් පොලිස් නිලධාරියෙක් කිව්වේ. මං කව වාහනට එහෙනම් යන්න දෙන්න නැත්තම් දැන් මට මේ සෙනගතරින් යන්න බැහැනේ. එහෙනම් මට මේ ඇතුලෙන් ගිහලා වෙන පාරකින් මට යන්න දෙන්න. එහෙනම් එහෙම කරන්න පුළුවන් කිව්වා. එතකොට මං බැහැලා දැන් මට ඌතියතිය කෑ ගහනවා. කැත ඉතාමත් අසභ්‍ය වචන කීකේ කෑ ගහනවා. මගේ පුංචි මාස පහේ දරුවත් වාහන ඇතුලේ හිටියා. මම බැහැලා සෙනගතරට ගිහින් මාත් එක්කට පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවා, ඇයි අයියේ මට ඌ කියන්නේ? මම මොකද්ද ඔයගලන්ට කරපු වැරද්ද? ඇයි මට ඔයගොල්ලෝ හු කියන්නේ මේ ඔයා මගේ යාළුවෙක්නි කියලා. ඊට පස්සේ එයා ඇත්තරිම නිරුත් වුණා. එයාට කියා ගන්න දෙයක් නැති වුණා. ඒත් කට්ටිය අනික ඔක්කොම කෑ ගහනවා. ඊළඟට මම පිටිපස්සට අඩියක් තියලා හැමෝටම ආචාර කරලා අතත් වනාගෙන හිනා වෙලා මම එහෙම පයින්ම ගියා. ඒ පයින් යනකොට තවත් කට්ටියක් ඇවිල්ලා එයා කොහොමද යන්නේ පාස් එක නැතුව කියලා. ඒතර මම හිතන්නේ පොලිස් නිලධාරීන් කිව්වා එයාට ඇතුළට යන්න දෙනව නෙවෙයි අතුරු පාරක් තියෙනවා, අතුරු පාරෙන් එහා පැත්තෙන් රවුමක් තමයි යන්න දෙන්නේ කියලා. ඊට පස්සේ මම කොහොම හරි දුර මගේ පාරවල් ඇත්තටම කියන්න දන්නේ නැහැ කොයි හරියද කියලා. මම මේ දිගටම යනකොට මගේ වම් අත පැත් දකුණු අත පැත්තේ හරිම චරිතවත් විදිහට හරි ශීලාචාර විදිහට JVP අපේක්ෂකයාගේ මනරු කුමාර ජනාගේ මැතිතුමාගේ කණ්ඩායම හිටියා. එක වචනයක් මට කොහෙද මේ යන්නේවත් ඇහුවේ නැහැ. මම ඔවුන් අතරින් තමයි පාර මේ ඔවුන් අතරින් තමයි මම මහපාරට ගියේ. එතනදී හිටියා ප්‍රසිද්ධ මේ රංගන ශිල්පිනියගෙන දීපානි මහත්මිය, මගේ එතුමිය මිතුරියක්, එතුමියට අතට දීලා මොකද උනේ නංගි කියලා ඇහුවා. මම වෙච්ච සිදුවීමත් කියලා එතන ඉන්න හැම කෙනාම කොහොමද මන්ත්‍රීතුමිය කියලා ඉතාමත් හොඳින් හිනා වෙලා හරිම සීලාචාර විදිහට මට කතා කරා.
මං එහෙමම ගිහිල්ලා ඊළඟට මහපාරට ගිහිල්ලා තව දුර ගිහිල්ලා කොහමරි අපේ පැත්තේ, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ උදවිය ඉන්න පැත්තට ගියා. ඔක තමයි වෙච්ච සිදුවීම. දැන් මෙතනදී වැරදි දෙකක් වුණා. එකක් මගේ MST නිලධාරියා අතරින් වැරදක් වුණා. ඔහුට තිබ්බා පළවෙනියට ගිහින් අර පොලිසිය නිලධාරින්ගෙන් ගිහිල්ලා අහන්න එක්සත් ජාතික පක්ෂ උදවිය කොයි පැත්තේ ඉන්නේ කියලා. ඒක ඔහු ඇහුවේ නැහැ. දෙවෙනි කාරණාව සාමාන්‍යයෙන් මේ තමුගේ මන්ත්‍රීවරියෝ මන්ත්‍රීවරයා ගෙදරින් එළියට බහිනකොට ඔවුන්ගේ යුතුකම ඒ ඉන්න නිලධාරීන්ගෙන් වටේ පිටේ ඉන්න උදවිගෙන් කොයි පැත්තෙන්ද යන්නේ සහ පාර කොයි වගේද මේ සාමකාමීද වාතාවරණ ඔය ටික අහගන්න එක ඔහුගේ වැරද්ද. ඒක එකක්. අනික් කාරණාව තමයි එතන ඉන්න පොලිස් නිලධාරීන් කට්ටිය හොඳටම හිරුනිකා ප්‍රේමචන්ද්‍රිකාම මම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරියක් කියලා දැන දැනත් ඇයි මාව මගේ වාහනේ ඒගොල්ලන්ගේ පස්සෙන් එන්න කියලා අර අච්චර ලොකු පොහොට්ටු සෙනගක් ඉන්න අතරතුර ගියේ. මට ඒක හිතෙනවා ඒක උමනාවෙන් කරපු දෙයක් කියලා. මං ඉල්ලා සිටිනවා ඉතාමත් ගෞරවයෙන් වැඩබලන පොලිස්පතිතුමාට පරීක්ෂණයක් ආරම්භ කළ ඇත්තට මෙතන මොකද උනේ, ඔවුන්ගේ අතින් වැරදීමක් වෙලාද මට එහෙම උනේ කියන එක කියන්න. ඒ වගේම අද දැන් මේ මාධ්‍ය සාකච්ඡාව ඉවර වෙලා මම ඇතිවන කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා මේක පිළිබඳ කම්ප්ලේන් කරනවා. මොකද අපි එතකොට ඔය සිද්ධිය මොකද ඒකට මම හේතුව තමයි දිලිප් වේදාරච්චි ඇමැතිතුමා මට කිව්වා එතුමත් වැරදිලා ඒ පැත්තෙන් ගියාම පොලිස් නිලධාරීන් හරවල ඇවවල මේ පැත්ත නෙවෙයි ඔබතුමාලට අයිති පැත්ත, අනික් පැත්ත තමයි UMP කට්ටිය ඉන්නේ කියලා. ඒ වගේම අපේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් මට ඒ කතන්දරේම කිව්වා. ඒක එකක්. ඊළඟට මම දැන් අපේ පැත්තට යනකොටත් මම එතන දිනිද්දිත් සමහරක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අපිව පාස් කරගෙන සහ වෙනත් ජනාධිපති අපේක්ෂකයන් අපිව පාස් කරගෙන ගියා. සත්‍යයක් අපේ එක්සත් ජාතික පක්ෂයේ එක පුද්ගලෙක් එක පාක්ෂිකේ කිව්වේ නැහැ, කෑ ගැහුවේ නැහැ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේක නෙවෙයි. මට මේ රටේ පුරවැසියෙක් විදිහට අයිතිය තියෙනවා මම කැමති දේශපාලන පක්ෂය තෝරගන්න. මම කැමති කෙනාට උදව් කරන්න. හරි, මම මෙතෙක් වෙනකම් මට මගේ ජීවිතේ මම 2014 දේශපාලනේ ආරම්භ කරේ. මට මම කිසි කෙනෙක්ගෙන් හොරකම් කරලා නැහැ. කිසි කෙනෙක්ව මරලා නැහැ. මං කුඩු විකුල්ලා නැහැ. මම වැරදි වැඩක් කරලා නැහැ. මට අද වෙනකම් මේ හැදිච්ච මේ හතුරු හැදිලා තියෙන්නේ එකක්. පළවෙනිම මට හතුරු හැදුනේ මගේ පියාගේ ඝාතනය වෙනුවෙන් කතා කිරීම පිළිබඳව කතා කරන්න ගිහිල්ලා පියාව ඝාතනය කරපු දුවේ මාත් එක්ක තරහ වුණා. ඒ තමයි මගේ ජීවිතේ පළවෙනි හතුරු. ඊළඟට මම එතනින් එහාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ වෙන අසාධාරණකම් ගැන ඔවුන්ට චෝදනා නගරනකොට ඒ කණ්ඩායමෙන් පිරිසක් මාත් එක්ක තරහ වුණා. ඊළඟට යහපාලන වෙනුවෙන් එළියට බැස්සම 2015 මුළු පොහොට්ටුවට දැන් ওই නියෝජනය ගැන හැම කෙනාම මාත් එක්ක තරහ වුණා. දේශපාලනික ප්‍රශ්නයක් ඇරෙන්න මං ඔවුන්ගේ ගෙවල් ගිනි තියලවත්, මං ඔවුන්ට කරදර කළවත්, ඔවුන්ගේ ළමයින්ට කුඩු විකුණලවත්, ඔවුන්ට මේ ඔවුන්ට කරදර වෙන දෙයක් මිනිමරලවත්, සුදු ඇඳලා උස්සලවත් මුකුත් කරලා නෙමෙයි ඔය කිසිම කෙනෙක් මාත් එක්ක තරහ. දේශපාලන ප්‍රශ්නයක් නිසා. ඔය ප්‍රශ්නම අපේ එක්සත් ජාතික පාක්ෂිකයන් දැන් මට ඔය විදිහටම වේදනාවක් තරහක් දුමිනිසල දකින්නකොට එනවා. ඒ මගේ තාත්තව මරපු හින්දා. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙන්නම දකින්නකොට මගේ හිතට කනගාටුවක් ආවේගයක් එනවා. හැබැයි අපි ශීලාචාර මිනිස්සු. අපි ඒකයි කොහෙ දැක්කේ අපේ තියෙන මේ නෝන්ජල්කම නෙවෙයි අපේ ශීලාචාරකම. අපි කරන්නේ දේශපාලනයනේ. ඒක නිසා ඔවුන් කොහෙ දැක්කත් මම ආචාරශීලීව ඔවුන්ට අතට අත දීලා ඔවුන් එක්ක කතා කරන නැත්නම් ඔවුන් කොහරි යන තැනක යනවනම් එහෙම ඔවුන්ට ඉඩ දීලා පැත්තකට වෙනවා. ඒ අපේ ආචාරශීලීකම. මේ මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙහෙම සිදුවේ නම් මුහුණ දුන්නේ. අනික් කාරණාව තමයි කාන්තාවක් වීම. ඔබ දන්නවද මම එතනින් කොහොම හරි ගියා. මගේ මාස පහේ දරුව වාහන ඇතුලේ. මගේ දරු කවුරු හරි දැකලා තිබුණා මගේ පුංචි දුව ඉන්නවා වාහන ඇතුලේ. එතකොට එතන කට්ටිය කිව්නවා එපා බං කරදර ගන්න බෑ වාහනට යන්න දීපන් දරුවා ඇතුලේ කියලා. එතකොටත් එහෙම කියද්දිත් අර කියපු කෙනාට ඒ කට්ටිය ගහලා තියෙනවා, ගහන්න හදලා තියෙනවා ඒ කියපු කෙනාට. මොන තරම් ආවේගයෙන් තරහද මේ මිනිස්සු එතකොට ඉන්නේ. අන්තිමට මගේ වාහනයට එතන යන්න බැරුව පවිත්‍ර වන්නාරච්චි මැතිනියගේ සැමියා තමයි කට්ටියව කූල් ඩවුන් කරලා මගේ වාහනයට යන්න දුන්නේ. මගේ දරුවා වෙලාවට කෙල්ල මේ අර තාම මාස පහින්ද තේරෙන්නේ නැහැ ගෝසාව බැරි වෙලාවකවත් ගලකින් හරි වාහනට ගැහුවා නම් ඒ තිබ්බ තත්ත්වය හැටියට දරුවාගේ ඇඟට වීදුරු කුරු ටික හරි වැටෙනවනේ. ඉතින් ඔබ කල්පනා කරන්න බලන්න මම මේ කාන්තාවක් ඉදිරියේ මුණ දීපු දේ. හැබැයි මං කියන්න කැමති ඒ හූ තියපු හැම කෙනාගේම නොහැකියාව සහ ඔවුන්ගේ අසරණභාවය නිසායි ඔවුන් හූ කිව්වේ. ඒ හූ කියපු හැම කෙනාම අවසානයේ හූ කියන තත්ත්වයට වැටෙනවා කියලා කියන්නේ කවුරු හරි පුද්ගලෙක් පෞරුෂත්වයේ බිඳියාම සහ තමුන්ට තමුන්ගෙන ශක්තිය නැතිකම. අර 100ක් ලක්ෂයක් විතර සෙනග මම වටකරන් හූ කියද්දි මම ළඟට ඒ මිනිස්සු අතරට ගියා. ගිහිල්ලා මම එතන හිටපු මාත් එකට හිටපු පළාත් වෛද්‍ය මන්ත්‍රීවරයෙක්ට මම ඇයි අයියට හූ කියන්නේ ඔයගොල්ලෝ. මම මොකද්ද කරපු වැරද්ද?
මං වැරදිලා මේ පාරෙන් ආවේ. ඇයි මට හු කියන්නේ? මං එහෙම ඇහුවා. අහලා මං පිටිපස්සට අඩියක් තියලා සිරස නම උන්ට ආචාර කළා. අත් දෙක අල්ලලා උන්ට ආචාර කළා. අතවන්න මං ගියා. ඒ පිරිමි 100ට වඩා හොඳ පිරිමිකමක් මේ ගෑණික් වෙච්ච මට තියෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මොකද මාව වට කරගෙන මාව ඒ තරම් අසරණ කරලා. මොකද අපි ඕන කෙනෙක් අසරණ නෑනේ මේ වගේ තත්ත්වයකදී. දැන් මගේ වෙච්ච මගේ MST සහ මේ පොලිසියෙන් වෙච්ච අතපසු වීමක් නිසා තමයි මට වැරදි පාරක මට එතනට යන්න උනේ. එහෙනම් ඔවුන් සදාචාර සම්පන්නව ශීලාචාර මිනිස්සු විදිහට මොකද්ද කළේ උත්තේ? ඔබතුමිය වැරදි පාරෙන් ආවි කියලා මාව හරවලා යවන එකනේ. මට ඒක මට අනුගමනේ මගේ වාහනේ පිටිපස්සට ගන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැනේ. මගේ මුළු වාහනේ වට කරගත්තේ වෙන මුකුත් හිඳ නෙවෙයි. මම විරුද්ධ පක්ෂයේ කෙනෙක් වීම නිසා. දැන් මම අහනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන්. ඔය වගේ පිරිසක් එක්කද ඔබතුමා විනයගරුක රටක් හදන්න හදන්නේ? ඔය වගේ පිරිසක් එක්කද ඔබතුමා කාන්තාවගේ අයිතිවාසිකම් කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කරන්න හදන්නේ? මේකට අනිවාර්යෙන් පිළිතුරු අවශ්‍යයි. මම ඊට පස්සේ කොහොම හරි පාස් එකක් ඉල්ලගෙන මැතිවරණ කොමසාරිස් කාර්යාලයක ඇතුළට ගියා. ගෝඨාභය මහත්තයත් මහින්ද මහත්තයත් හම්බ වෙන්න මේ වෙච්ච දේ කියන උන් දෙදෙනාම ගිහිල්ලා මං කොයි හරි වෙලාවක අවස්ථාවක් හමුනොත් ප්‍රසිද්ධියම උන් දෙනගෙන් අහන ප්‍රශ්නේ ඒකයි. ආයෙ වෙලාවක් මට හම්බෙයිද දන්නේ නැහැ. ඒ හින්දා මම අහන ඔබතුමාලා දෙන්නගෙන්ම ඔය උදවියත් එක්කද ඔබතුමාලා රට හදන්න හදන්නේ? ඔය වගේ කාන්තාවකට අපහසුතාවයට පත් කළ අම්ම කෙනෙක්ට අපහසුතාවයට පත් කරලා හූ තියලා කෑ ගහලා රටේ තියෙන නරකම වචන ටික කියලා කෑ ගහලා අපහසුතාවයට පත් කළා අසරණ කරන විදිහටද ඔබ ඔබේ කාන්තාවන්ට සලකන්නේ ඉස්සරහට? ඔය විදිහට ආණ්ඩුවක් හදන්න හදන්නේ? මං අහන ප්‍රශ්නේ ඒකයි. බලන්න මොන දේ වුණත් JVP එකේ උදවිය, බලන්න මොන දේ වුණත් අපේ එක්සත් ජාතික පක්ෂයේ උදවිය, අපේ ළඟින් කවුරු ගියත් අපි ආචාරශීලීවට එක්ක අතරද දුන්නා. ඒ යන මේ ජනාධිපති අපේක්ෂකයා හෝ පොහොට්ටුවේ ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් යනකොට එක්ක අපි අතරත් දුන්නා. එහෙම නැත්නම් ආචාරශීලීව හෙලෝ කිව්වා. මේ උදවිය මොකද්ද කරේ? ඉතින් මම මේ මාධ්‍යවේදීන්ගෙන් පව අහන්නේ මේක අතපසුවීමක් හිතලා මම හූ කිය හූ සංග්‍රහයක් අහගන්න මං එතනට ගියා නෙවෙයිනේ. මගේ MST නිලධාරියාගේ අතපසුවීම සහ එතන හිටපු පොලිසිය උදවිය කරපු වැරද්දක් කියලා මම හිතනවා. මම මේකයි පොලිස් වැඩ බලන පොලිස්පතිතුමාගෙනුත් මං අහන්නේ කියන්නේ කරුණාකරලා මේකට මට පරිශීලනයක් අවශ්‍යයි. මොකද සිය දහස් ගණනින් මන්ත්‍රීවරු එතනට යද්දි ඇයි මගේ වාහනේ විතර දිලිප් වේදාරච්චි මන්ත්‍රීතුමාගේ වාහනේ තරවලා යවලා ඇයි මගේ වාහනේ විතරක් නෑ නෑ මේ පාරෙන් තමයි යන්නේ කියලා අපිට පොලිස් බයික් එක්ක දුන්නේ ඇයි කියලා මං